සුභ මධ්‍යහනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත අපනයින ආදායම ඩොලර් මිලියන 23000 දක්වා වැඩි කිරීමට රජයෙන් සැලසුම් ප්‍රදේශ රසකට අද පස්වරුවේ සිට හද වැසි දකුණු ආසියාවේ කාන්තාවන්ට සුරක්ෂිතම රට දකුණු ආසියාවේ කාන්තාවන් සුරක්ෂිතම රට අපේ රට බව අපිට ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් ඩ්‍රැගන් සාර්ථකව යලි පෘථිවියට ලබන වසර වන විට අපනයන ආදායම ඇමරිකා ඩොලර් මිලියන 23000 දක්වා වැඩි කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා අයවැය විවාදයට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත දනුෂ්ක බණ්ඩාර අයිබෝන් අදත් පාර්ලිමේන්තුව දැසන 9:30ට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රතිපාගාර ප්‍රතිසංස්කරණයට පියවරගෙන ඇති බව අමාත්‍ය සාගල රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ යටතේ ප්‍රතිපාගාර 6ක ප්‍රතිසංස්කරණ කටයුතු දැන් ආරම්භ කර ඇති බවත් මේ වසර අවසන් වන විට ඒවාහි වැඩ අවසන් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අයවැය දෙවනවර කියවීමේ විවාදයේ සිවවන දිනය අදයි. අද දිනේ විවාදය ආරම්භ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම प्रकाश कले मे यथार्थवादी अयवैक नोवन भवत वरदि प्रतिपत्ति निशा महानोर अतिवेगी मार्गे वेड प्रमादी भवत मंत्रिवर प्रकाश कला मेट पिलितुदून नमाते लक्ष्मण किरियाल महता प्रकाश कले महानोर अतिवेगी मार्गे दिवन अदिरे मीरिगम सिट कुरुणागल दक्वा इदिकिरीम පෙවසරේ අගෝස්තු මාසයේ වන විට අවසන් කරන බවයි අයවැය විවාදයට එක්වෙමින් අදහස් දක්වූ අමාත්‍ය ගායන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ මුළු රටම ජයග්‍රහණය කරන අයවැයක් ඉදිරිපත් කර ඇති බවයි ගිනි පොලි ණය උගුලක සිරවෙසිටි රට කෙටි කාලයක් තුළ සහන ලබා දීමට වත්මන් රජයට හැකි වූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා රණවිරුවන් පෙන්වා දේශපාලන වාසි ගැනීම වෙනුවට රණවිරුවන්ට ගෞරවය ලබා දුන්නේ වත්මන් රජේ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී නේසන් මහතා විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකින්ගේ විශ්‍රාම වැටුප් වැඩි කිරීමට හා රාජ්‍ය සේවකින්ගේ දීමනා වැඩි කිරීම සතුටට කරුණක් බවයි අමාත්‍ය දයා ගමගේ මහතා විවාදයට එක්වෙමින් සඳහන් කළේ රාජ්‍ය ආයතන පුද්ගලීකරණය නොකරන බවත් ව්‍යවසායකයන් දිරිගන්වන අයවැයක් බවත් වසර 2020 වන විට ඩොලර් මිලියන 23000ක අපනයන ආදායමක් ඇති කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා විවාදය අද සවස 7 දක්වා පැවැත්වෙනවා පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනටමම සමු ගන්නවා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මම දනුෂ්ක බණ්ඩාර ස්තුති දනුෂ්ක තොරතුරු ගෙනාවාට මැතිවරණ ජයග්‍රහණයේ අරමුණු කරගනිමින් සුළු සහන ලබා දීම වෙනුවට රට ගොඩනගන අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා දෙනියාය මාහුල් දෙනිය දෙහිගහවිල මාර්ගයේ සංවර්ධනය කර ජනතා අයිතියටපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා කුඩා තේහා රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මෙම මාර්ගය සංවර්ධනය කෙරුණේ නිෂ්පාදන පරදායිතාව හා වෙළඳපොළ වැඩි දියුණු කිරීමේ අරමුණෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි මෙම සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 12කට අධික මුදලක් වැය කෙරුණා ප්‍රදේශයේ මහජන නියෝජිතයන් අතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා දැන් වුණත් හම්බන්තොට ගියාම පේනවා කුයි තරම් මාර්ග පද්ධතියක් තියෙනවද නමුත් ඒක ඇත්තටම තාම අවශ්‍යද මේ වගේ ප්‍රදේශ වල වැඩ ටික කෙරෙන්නේ අර ටික කරා මොකද අද අපි මේ රටේ ජනතාවගේ මුදල් සියලුම ප්‍රදේශ වලට ආවරණය වෙන විදිහට වැඩිස්ථාන හදලා තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ තරුණ තරුණියන්ට අතහිත දෙන ව්‍යාපාර ආරම්භ කරන්න ගෙවල් දරවල් හදන්න කියන වැඩිස්ථාන ගොඩක් අපිගේ ආයවැය අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් එක අපි දැන්ටම ආරම්භ කරලා තියෙන එක මැතිවරණ අවුරුද්දක් කියලා පුංචි පුංචි සහන ටිකක් දීලා මැතිවරණයක් දිනන්න විතරක් उपहार उलेल जनाधिपति मैत्रीपाल सिरिसेन मेत्तुमागे प्रधानत्वयेन पवैत्तुना ए कोलंब बिशप विद्यालय श्रवणागारेदी ප්‍රවීණ ගීපද රචිකාවන් වන දයාද අල්විස් කුසුම්පීරි සහ යමුනා මාලනී පෙරේරා යන මහත්මීන් මෙහිදී ඇගීමට ලක් කෙරුණා. ඊයේ දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගනිමින් පැවති තුන්සිත් ගීහෙල වනිතා ගී රතා උපහාර උළෙලේදී එම කලාකාරිනියන් වෙත තිරින පිළිගැන්වීම සිදු කෙරුණේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. ප්‍රවීණ ගායක ගායිකාවන් ගීපද රචකයින් ඇතුළු කලාකරුවන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වුණා. जय मंगल गीत
නවීන පහසුකම් වලින් යුත් සෞඛ්‍ය සේවාවක් ආරම්භීමට අවශ්‍ය පියවර රැසක මේ වන විට ගෙන ඇතැයි අමාත්‍ය රජිත සේනාරත්න මහතා පවසනවා. පදවිය රෝහලේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මම මේක බාර ගන්නකොට වබ්ගඩු රෝගීන්ගේ කීපී කීයද කරේ අවුරුදු 40යි කරේ. අද හැම තැනකම කරනවා විතරක් නෙවෙයි අද වබ්ගඩු බද්ධ කිරීමේ කියන්නේ සාමාන්‍ය ශල්‍ය කර්මයක් බවට පත් වෙලා තිබෙනවා. බලන්න. අක්මාවක් බද්ධ කරලා තිබුණේ නැහැ. අද අක්මා 100 ගානක් බද්ධ කරලා ඉවරයි මේ. එතකොට අඥාසු බද්ධ කරා. මේ අනුරාධපුර රෝහල. ලෝකෙම කකුල් බද්ධ කරලා තියෙන පහයි. පිටරට බද්ධ කරපු 4 දෙනා අඥා කියන්නේ. අනුරාධපුර රෝහලේ බද්ධ කරපු එකේ අතර ජීවත් වෙන්නේ. මාතෘ රෝහල් තුන දෙකයි. විශේෂ එකයි කාසල් එකයි. අද 12ක් හදනවා. පිළිකා රෝහල් තුන එකයි මාර්ගම. අද 6ක් හදනවා. යාපනේ වෙනම හදනවා පුනරුත්ථාපන රෝහලක් යුද්ධයෙන් ආබාධිත වුණු ඔක්කොම ගෙනල්ලා ප්‍රතිකාර කරනවා. මේ විදිහට අපි නවීන සෞඛ්‍ය සේවයක් ගොඩනගනවා. පදවිය මූලික රෝහලේ සිව්මහල් වාටු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. චීන රජයේ ආධාර යටතේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 471ක්. පාර්ලිමේන්තු මන්ත්‍රී ශාකුර් රහ්මාන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දකුණු ආසියාවේ කාන්තාවන්ට සුරක්ෂිතම රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. ජාත්‍යන්තර කාන්තා දිනයේ සැමරීම වෙනුවෙන් පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අපිට පේන්න තියෙන දෙයක් තමයි දකුණු ආසියාවේ කාන්තාවන් සුරක්ෂිතම රට අපේ රට බව අපිට ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. මේ අපේ රට පෙළෙන ආර්ථික ප්‍රශ්න, අපේ රටේ තිබෙන පරිසර ප්‍රශ්න, අපේ රටේ තියෙන සමාජ ප්‍රශ්න මේවාට එක බලගතු පිළිතුරක් වෙන්නේ මේ කාන්තාව සුහුරු යුගයට ඇතුල් වෙලා සුහුරු කාන්තාවක් වෙලා වෘත්තීය මට්ටමේ ශක්තියෙන් මේ රටත් මේ ලෝකයත් වෙනස් කිරීමට කටයුතු කිරීම. උත්සවය පැවැත්ුණේ මහරගම තරුණ මධ්‍යස්ථානයේදී කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ පස් දිනකු සඳහා සම්මාන පිරිනැමීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. බස්නාහිර සහ සබර්ගම පළාත්වලට අද ගාල්ල මාතර හා පුත්තලම යන දිස්ත්‍රික්වලටත් අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. අද දවසේ දිවයිනේ බස්නාහිර සහ සබර්ගම පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර සහ පුත්තලම දිස්ත්‍රික්වලත් තන කිහිපයක සුදකින් පවන පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. රජයේ සහතික මිලට වී මිලදී ගැනීම උතුරු ප්‍රදේශයේ සාර්ථකව සිදුවනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 10කදී වී මිලදී ගැනීම සිදු කෙරෙන බවයි වී අලවි මණ්ඩලය පවසන්නේ. රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරුණේ ගොවීන්ට සාධාරණ මිලකට තම වී අස්වැන්න අලෙවි කර ගැනීමට ඉඩකඩ සලසා දෙමින් මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩු සුඩාන් කුමනමලෙයි මාන්කුලම් තුනුක්කායිහා මුලතිව් ඇතුළු වී ගබඩා 10කදී වී මිලදී ගැනීම මේ දිනවල සිදු වෙනවා. පසුගිය දිනවලදී වී කිලෝග්‍රෑම් ලක්ෂ 10කට අධික සංඛ්‍යාවක් මෙම මධ්‍යස්ථානයේදී මිලට ගත් බවයි වී අලවි මණ්ඩලය සඳහන් කරන්නේ. සම්භා වී කිලෝග්‍රෑමයක් රුපියල් 41කට හා නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 38කට අලෙවි කර ගැනීමට ගොවීන්ට ඉඩකඩ සැලසී තිබෙනවා. අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් බිහි කිරීමට කටයුතු කරන බව අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා. ගලේ පැවති සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. වසර 2025දී බොහෝසත් රටක් ව්‍යාපෘති 50,000ක් වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණා. ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අංශයේ සහ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේක්වයි ඒ සංවිධානය කළේ. සංවර්ධන ව්‍යාපෘති සාර්ථක කර ගැනීම සඳහා නිලධාරීන් දැනුවත් කිරීමට මෙහිදී කටයුතු කෙරුණා. මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තියෙන උපදේශක නිලධාරීන් ඉන්නෝ. ඒතර මේ හැම කෙනෙක්ම අර සමාජයේ වැරදි පැත්තට යන කට්ටිය හරි පැත්තට හරවන්නට තමයි ඔයගලට ලැබෙන්නේ. අපි අද කල්පනා කරමු අපිට මේ රට වෙනස් කරන්න පුළුවන් අවුරුදු 2-3ක් යනකොට. අප
අපේ දරුවෝ උපදිනකොට අපි උමුව ණය කරලා තියෙන්නේ. මට අවශ්‍ය කරන්නේ මේ රට සංවර්ධනයට. අපි නිෂ්පාදනය වැඩි කරේ නැත්නම් අපි දරුවන්ට අනාගතයක් නැහැ. ඒතකොට දැන් අනිවාර්යයෙන්ම අපි ණය ගන්න ඕනි. ණය ගන්න එතකොට අපිට දියුණු වෙන්න බෑ. හැබැයි ණය අරගෙන අපි අරගෙන ණය පාවිච්චි කරන්න ඕනි. ඒ පාවිච්චි කරොත් විතරයි අපිට ඒ දේ කරන්න පුළුවන්. පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය පිළිබඳව බොහෝ දෙනා විවිධ අදහස් දක්වනවා. අයවැය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ එවැනි අදහස් කිහිපයක් දැන්. මේ අලුත බඳපු ජෝඩු ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ දිව්‍ය හරියාකාරව ගෙනියන්න නිවසක් තිබිය යුතුයි. ඉතින් ඒ නිසා මම හිතනවා ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි මට සැකයක් තියෙනවා මේ හැම දෙයක්ම කරන්න මේ අයවැයෙන් කරන්න බෑ. ඉතින් ඒ වගේම ඒගොල්ලන්ට ඒව ක්‍රියාත්මක කරන්න ඕනේ නම් සල්ලි නෑ. එහෙනම් සල්ලි අලුතෙන් අච්චු ගහන්න ඕන. අච්චු ගැහුවත් පුළුවන්. මේක බලාපොරොත්තු වෙන හාල් ටික පරිපුටි ටික සීනි ටික බස් ගාස්තු ඒවා. හැබැයි එතන රෝගීන් මේ රටේ ඉදිරිය ගැන හිතලා මේ රටේ සංවර්ධිත අයවැයත් ඉදිරිපත් කළා තියෙනවා. ඒක නිසා මේ අයවැය මේ මැතිවරණ බලන්නේ කරපු යන්නේ අනිවාර්යයෙන්ම ඉදිරියේදී එන්නේ ජනාධිපතිවරණේ. ජනාධිපති අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. ඒ පණිවිඩය තමයි අයවැයත් එක දීලා තියෙන්නේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා පවා පාර්ලිමේන්තුව අයවැය ඉතාමත් හොඳයි. මේ ක්‍රියාත්මක කාලෙමදී කියලා. මහින්ද අමාත්‍යතුමා කෝ අයවැය හොඳයි කාලෙමදී කියලා. මේක මේ බාල දෙකයි පහ නැහැ. මේ දෙකේ පන්තිර කතා නාවය නෙමෙයි. මේක රටේ විගත්තුන්ට බුද්ධිමත්තුන්ට සංවර්ධනය කරතු වෙන එකයි අයවැය. ඒ අයවැය ප්‍රතිඵලයේ අනිවාර්යයෙන්ම ඉදිරියේදී ලැබෙනවා. අයවැය අහලා පස්ස බිම ඇනිලා ඇද්දක උඩ ගිහිල්ලා ඔළුව විකාර වෙලා ඉන්නේ මේ විපක්ෂය ඒකාබද්ධ කණ්ඩායම. මේගොල්ලොන්ට කර කියා ගන්න දෙයක් නැතුව දැන් ඉන්නේ. දැන් අපි කරගෙන යන යෝධ සංවර්ධන ව්‍යාපෘති දැක්කම ගම්පෙඩලිය වැඩසටහන් වෙනකොට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් වෙනකොට පාසල් ටික දියුණු වෙනකොට අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු වෙනකොට රජයේ සේවකවුන්ට ඉතිහාසය හම්බෙච්ච වැඩිම පරිවැඩවීම හම්බෙනකොට මේවා හම්බෙනකොට මේගොල්ල මොනවද කියලා ගම්බල කියන්නේ. පහළම පන්ති ඉන්න මිනිසුන්ට සම්පත් ගලා යන ඒ අයගේ පහසුකම් වැඩි දියුණු වෙන ඒ අයගේ ප්‍රශ්න විසඳන අයවැයක් මේ අවුරුද්ද ඉදිරිපත් කරාම මේ උදවිය මේ දුකට කියන කතා ඔය ඇත්තට ලොකුවට මේ රටේ මිනිස්සු බාරගන්නේ. අයවැය යෝජනාවලිය ඉදිරිපත් වෙලා තියෙනවා මගී ප්‍රවාහණය සම්බන්ධ කාරණා කීපයක්. ඉතින් ඒක එතුමා ඒ අවධානය යොමු කරපු එක හොඳයි. සමස්ත ලංකා බස් මගී සංගමයේ විදිහට අදහස් දක්වුවා. ඒක එතුමන් පිළි අරගෙන ක්‍රියාත්මක කරපු එකට අපි ස්තුතිවන්ත වෙනවා. ස්ථිර මදුපති ප්‍රතිපත්තිය නිර්මාණය කිරීම කියන කාරණාවේදී දැන් වෙනස් නොවන මුදලක් අය කරන්න තීරණය කළා තියෙනවා රේගුබද්ධ වෙනුවට. ඒක ඉතාමත් හොඳ යෝජනාවක් පිළිදෙත් තමයි අපි දකින යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒවා ප්‍රායෝගික ක්‍රියාත්මක වෙන්න ඕන කියන කාරණාව තමයි අපි පෙන්වලා දෙන්නේ. බස්නාහිර පළාතේ සියලු පොලිස් ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් අද අලුයම සිදු කළ විශේෂ මෙහෙයුමකදී බීමත් රේදුරන් 222 දෙනෙකු අතරංගුවට ගෙන තිබෙනවා. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් අනුවයි මෙහෙම ක්‍රියාත්මක කළේ. මධ්‍යම රාත්‍රියේ සිට අද අලුයම 5 දක්වා පොලිස් නිලධාරීන් රැසකයේ සහභාගීත්වයෙන් මෙහෙම ක්‍රියාත්මක කෙරුණා. රථවාහන වැරදි සිදු කරන මෙන්ම බීමත්ව රියපැති වූ රියදුරන් නීතිය හමුවට රැගෙන ඒම එහි අරමුණයි. එමෙන්ම මද්‍රව්‍ය ප්‍රවාහනය කළ රියදුරන් කිහිප දෙනෙකුද අතරංගුවට ගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නව නේවාසික නියෝජිතවරයා ලෙස යෝන් සොරෙන්සන් මහතා රාජකාරී කටයුතු ආරම්භ කළා. අමාත්‍ය තිලක් මාරපණ මහතා වෙත අක්තපත්‍ර බහර දීමේ අනතුරුවයි යෝන් සොරෙන්සන් මහතා රාජකාරී කටයුතු ආරම්භ කළේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි වසර 24ක පළපුරුද්දක් ඇති ඒ මහතා මීට පෙර එම වැඩසටහනෙහි ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා. ඩෙන්මාර්ක් ජාතිකයෙකු වන ඔහු ඉන්දියාව, නේපාලය, ඉරාකය, ඇමරිකා එක්සත් ජනපද ආදී රටවල සේවය කරමින් තිරසර මානව සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමටද කටයුතු කර තිබෙනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහනින් රටපුරා පාසල් රැසක අඩුපාඩු මගහැරවීමට හැකි වූ බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. කුරුඳුගහ හැතැප්ම ශාන්ත තෙරේසා විදුහලේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අධ්‍යාපනයේ වටිනකම කියන එක අපි කවුරුත් හොඳට දන්නවා. අද මේක අපිට හොඳට පේන්න තිබෙනවා. ඒ නිසා රජයක් අයවැයෙන් වුණත් කොයි දෙයින් වුණත් මුදල් වැය කරනකොට වැඩිම මුදලක් වැය කරන තැනක් තමයි අධ්‍යාපනය. අද අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ ළඟම පාසල හොඳම පාසලයි ව්‍යාපෘති යටතේ පාසල් ගණනාවක් සංවර්ධනය කරන්න අඩුපාඩුකම් පිරිමහන්. කුරුඳුගහ හැතැප්ම ශාන්ත තෙරේසා කනිෂ්ඨ විදුහලේ නව දෙමහල් ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අසේනි පරණවිතාන මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේ බහුතර මහජන නියෝජිතයින් පිරිසක් කැමැත්තෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. බණ්ඩාරවිල ආසන බල මණ්ඩලයේ පිහිටුවීමේ අවස්ථාවට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. මන්ත්‍රීවරු බහුතරයක් කියනු විධායක ක්‍රමය අහෝසි කරන්න හොඳම වෙලාව මේක. අපි කැමැතියි කියලා. රාජපක්ෂ පිලේ ඉන්න ගොඩක් මන්ත්‍රීවරු හිටපු ඇමතිවරු මේ විධායක ක්‍රමයෙන් බැටකාපු මිනිස්සු. ඒ අය ගොඩක් බහුතරයක් ඉන්නවා මේකට කැමැති. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති මේ වශයෙන් එකගණන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති වශයෙන් එකගණන් මේ වැඩේ කරන්න පාර්ලිමේන්තුවේ 3-2 බහුතරය ගන්න ඒ ගමනේ අපි යමු. දෙවෙනිව තියෙන ජනමත විචාරණේ ඒක අපි ජනතාවත් එක්ක ජනතාව දැනුවත් කිරීම හරහා කරන ව්‍යායාමයක්. කඩුවෙල ජාත්‍යන්තර කාම්බෝජ මධ්‍යස්ථානයේ සාංගික දානමය පින්කම් මාලාවේ 3 වන දිනය කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. රාමඤ්ඤ නිකායේ මහා නායක නාපාන පේමසිරි ස්වාමින් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේ 1500 නමක් මෙම පින්කමට එක්ුණා. පූජ්‍ය ඕමල්පේ සෝබිත ස්වාමින් වහන්සේගේ මග පෙන්වීම මත සංවිධානය කෙරුණු මෙම පින්කම් මාලාව අදින් අවසන් වනවා. රටේ සිදුවන සංවර්ධන පුවත් කිහිපයක තොරතුරු දැන් ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ ගාල්ල උණවටුන බොනවිස්ටා විද්‍යාලයේ සංවර්ධන කටයුතු මෙවන විට කඩිනමින් සිදු කෙරමින් පවතිනවා. මේ සඳහා රුපියල් කෝටි 10කට අධික මුදලක් වැය කරනවා. මෙම පාසලේ සුහුරු පන්ති කාමර 24ක්ද මෙවන විට ඉදිකර අවසන්. අත්තනගල්ල කලගෙඩි හේන ධර්මාශෝක මහවිද්‍යාලයේ ඉදිකල නව බහුකාර්ය ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ ඉදි කෙරුණු මෙම ගොඩනැගිල්ල සඳහා රුපියල් 180ක මුදලක් වැය කර තිබෙනවා. මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. ගලගෙදර මැතිවරණ කොට්ටාසයේ මාර්ග කිහිපයක් සංවර්ධනය කර ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් මිලියන 430ක මුදලක් මෙම මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් වැය කර තිබෙනවා. මහජන නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ස්මාර්ට් සිටි සංකල්පය අනුව යමින් නවීකරණය කෙරෙනු අනුරාධපුර මහනගර සභාව උතුරුමෙද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ආසියානු පදනම සහ මහනගර සභා ප්‍රතිපාදන යටතේ මෙම කටයුතු සිදු කෙරුණා. රුපියල් මිලියන 7කට අධික මුදලක් වැය කරමින් නවීකරණය කෙරෙනු මෙම ගොඩනැගිල්ල සියලු පහසුකම් වලින් සමන්විතයි. නවීන තාක්ෂණය භාවිත කරමින් වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙහි අරමුණයි. අනුරාධපුර මහනගර සභාවේ සභාපති HP සෝමදාස මහතා සහ එම මහනගර සභාවේ නිලධාරීන් මෙන්ම මහජන නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. දැන් පුවත් කිහිපයක් ලොහඩින්. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මහනුවර හතරලියද සරත් අමුණුගම ශ්‍රවණාගාරයේදී ගැබිනි මවුරුන් සඳහා රසවින්දනාත්මක වැඩසටහනක් පැවැත්වුණා. මෙම වැඩසටහන මවක මහිම තේමාව යටතේ සංවිධානය කර තිබූ අතර එහිදී ගැබිනි මවුරුන් වෙනුවෙන් මනෝවිද්‍යාත්මක හා සෞන්දර්යාත්මක වැඩසටහන් පැවැත්වුණා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සාක් සංස්කෘතික මධ්‍යස්ථානයේ සංවිධානය කළ වැඩසටහනක් සෞන්දර්ය විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. එහි තේමාව වූයේ කාන්තා අරගලය හා කාන්තා උරුමය යන්නයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් චන්ද්‍රජීව මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මද්රවී උදුරින් පාසල් දරුවන් බේරා ගැනීම පිළිබඳ සංවිධානය කර තිබූ වැඩසටහනක් කැලණිය මහවිද්‍යාල ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණා. සහකාර පොලිස් අධිකාරී MKRA ගුණරත්න හා කැලණිය විද්‍යාලයේ විදුහල්පති DU වරාගොඩ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වුණා. ඇඹිලිපිටිය මහවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේ ආරක්ෂිත බැම්ම සිසු අයිතියට පත්කිරීම සිදුවුණේ යුද හමුදාවේ මේජර් ලක්ෂිත විජේවර්ණ විදුහල්පති නිහාල් පිටගම්පල යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් ආචාර්ය මණ්ඩලයේ දෙමව්පියන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. ලෝක වනජීවී දිනය නිමිත්තෙන් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණා. මෙරට වනජීවී සංරක්ෂණය හා අනාගතයේ කෙබඳුද යන්න මෙහිදී සංවාදයට ලක් වුණා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලක්ෂ්මන් පීරිස් මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. පසුරු දෙකේ සිට අපගේ පැම්පේ ප්‍රතිකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk